तदत मे अपूर्व रात्रिय सूदानम जीवितयक कियवन एकक पिटुपस एकक गलागन यन जीविते तवत रात्रियक हमुवन तवत एक जीवितयक अपट थोरेन काले गलागन यनवा होंद हा नरक अतरे अपे जीवित दोलने वेन बलागन यनकोट मे लोके कवुरुत होंद मिनिस्सु नहे ए वगेम नरक मिनिस्सुत नहे तियन्ने होंद हा नरक क्रियावन वितरई एकत सापेक्ष इतिं मे गनुदेनुकारी जीविते हेंगुम गनुदेनुकर्ण तवत रात्रियक मग वेरदुनु जीवित अतरे हरिमग यन्नट उत्साह करन रात्रियक नरंबीम अतरे जीविते खेवीम करगन मे रूम नंबर 33 तिस्तुने कामरे Lengatu asure Wahas banum dena hendave Nanna dunana Kayamisa sitanati puravaraye Kaurun koturule Nimeshaya ඇදන ගහ දෙපැත්තෙන් දැනේ කියලා ඉස්සර අපේ ආත්තම්මලා සියලා කිව්වේ නිකන් නෙවෙයි. ඒ මොකද කියනවනම් පොඩි කාලේ ඉඳලම අහිමි වෙච්ච දේවල් හඹා යන එක, එකම ඉලක්කයක් කරා යන එක, ඒක මානව සිරිතක්. අතට මිටට හිඟවුණු සමාජයෙන් රිදුම් කාපු මේ රංජිතුත් කලේ ඒ වගේ සල්ලි පිටිපස්ස යන එක තමයි. කොහොමද රංජිත් ඒ රිදිච්ච මතක තිබිච්ච ඒ කාලේ? අයියේ මං ගමේ ඉඳපු දුප්පත්ම කොල්ලෙක්. පුංචි කාලේදීම අපේ තාත්තා මමයි අම්මාවයි මේ ලෝකේ තනි කරලා දාලා එයා වෙනම ලෝකයකට ගියා. එදා ඉඳන් මගේ අම්මා උදේ 3 4 ඉඳන් නැගිටගෙන කඩවල වලට ආපු ඉඳි අප්ප තම්බල තමයි මාව ඉස්කෝලේ යවුවේ. ඉතින් ඒ දුකත් එක්කම මට ඉස්කෝලේ ගමන මං අම්මට ගන්න කරදරයක් කියලා හිතුණා. ඇත්තටම. ඉතින් මම 9 පන්තියේ 10 පන්තියේ කිට් වෙනකොටම ඉස්කෝලේ ගමන අතහැරියා. එතනින් පස්සේ අයියා මම කුලී වැඩ කරා. සිමෙන්ති බාස් බාස්ලට සිමෙන්ති අල්ල දුන්නා. ඊට පස්සේ මට හම්බ වෙනවා අයියේ මේ යාළුවෙක්ගේ මාගෙන් පළතුරු කඩයක්. ඕකේ අන්නාසි ගෝඩි කර ගහනවා. තාමත් අන්නාසි වලට හිරිච්ච ලකුණු මගේ අතේ තියෙනවා. ඔහොම මම පොඩි පොඩි කුලී වැඩ කරගෙන කීයක් හරි හොයාගෙන අම්මවත් ජීවත් කරගෙන ජීවිතේ ඔහේ ගලාගෙන යද්දි මට ආදරයක් හම්බ වෙනවා අයියේ. පෙම්මතියා එයා වැඩ කරේ ගාමන්ට එක මම එයාට සලකන්න ඕන කාලේ ආදරේ කරන ලව් කරන කෙල්ල එයා මට ෂර්ට් ඇඳුම් පරිසම් අරන් දෙනවා ඉතින් ඔහම අපේ ආදරේ එහෙම ගලාගෙන ගියා ඒක ගෙවල් වලට ආරංචි වෙලා එයාට ඕන ඉක්මනට බඳින්න එතයි සල්ලි නැති මට ගෙදරට ආදරයක් ගේන්න කසාදයක් ගේන්න තරම් හයියක් තිබුණේ නැහැ ඔකත් එක්ක මම බඳින්න පරක් වෙද්දී අයියේ එයා මම මේ ලෝකේ තනි කරලා දාලා වෙන කෙනෙක් එක්ක යනවා. ඔකට එක්කයි මම සල්ලි පස්ස යන එක වැඩි වුණා. මම දැනගත්තා මට මගේ ආදරේ නැතුනේ සල්ලි හින්දා කියලා. ඔහොම ඔහොම යද්දි අයි මම පළතුරු කඩේ වැඩ කරද්දි බජාර් එකේ යාළුවෙක්ගෙන් මට හම්බ වෙනවා මේ ගෑරේජ් එකේ පොඩි රස්සාවක්. එතනින් නම් මම ගෑරේජ් එකේ වැඩ කරගෙන ආදරයක් නැති ජීවිතයක් එක සටන් කර කර ඔහේ ජීවිතේ ගලාගෙන යනවා අයි. सली ජීවිතේ හොඳටම රිද්දපු දේ තමයි මුදල්.
ඒකින් රංජිත් ගොඩාක් දුක් වෙනවා. සල්ලි වලින් පරවටු ලැබපු රංජිත්ගේ හිත හොඳටම හෙම්බත් වෙලායි තිබුණේ. හැබැයි කොච්චර රිදුනත් සල්ලි හොයන එක රංජිත් අතහැරියේ නැහැ. ඔය අතරේ තමයි අලුත් අදහසක් එන්නේ රංජිත්ට සල්ලි තරවටු කරන්න පුළුවන්. විකිනීම. මොනවද විකුණන්නේ? කාටද විකුණන්නේ? මං ටික කාලයක් අය මේ මගේ වැඩ කරපු ගැරේජ් එකේ වැඩ කරගෙන ගියා. මම පුංචි දවස්වල ඉඳන්ම මේ වාහන වල පුංචි ආසාවක් තිබුණා. පුංචි මත මේ ලොකු ආසාවක්. ඔබස් එක අතේ ඉතිරි කරගත්ත සල්ලි ඩෙහුත් අරගෙන යාළුවෙක්ගේ වෑන් එකක් මම ගන්නවා මේ මාසේ අන්තිමට එයාට පුළිය දෙන්න. මේ උඹ එනකන් ඉති පොඩි අයිඩියා තියෙන උඹට කියන්නේ මොකක්ද? මේම ටික කලක් ගියොත් මචං විනාශ වෙනවා. මල්ලන් ඉතුරු කරපු සල්ලි වගේ ඇත්තිනවා. ඉතින් අපි වාහනයක් කරන් දාමු. ආයර සෙට් වෙයි. වැඩේ ගොඩ දා ගන්න පුළුවන්. අනේ මන්ද බා. අම්මේ ත්‍රිවිල දුන්න තරි අමාරුයි මං. වැඩේ කරුම් බං. පොඩ ධනාත්මක හිතපංගෝ. හරිනේ. බලන් බලන් බලන්. වාහනේ දිවුවත් නැතත් අයිතිකාරට අපි ගාන දෙන්න ඕනනේ බා. අද දවසටම හැරෙන්නේ නැහැ. ශ්‍රාවට? ටවුන් එකේ මෙහෙම ගාල් කරන ඉඳලා කිසිම තේරුමක් නැහැ. මට හිතෙනවා සනත්යට කතා කරලා ගාමන්ට් එකකටවත් දාන්න. ඒත් බං මේ වාහනේ මචං අපි ඩ්‍රයිවර්ස් නම් වෙයි. කවදාවත් මේක අයිතිකාරයා වෙන්න බෑනේ. ඒකත් ඇත්ත බං. පොඩ්ඩක් හිටහන්කෝ. මගේ පොඩි ප්ලෑන් එකක් තියෙනවා. පොඩ්ඩක් බලමු කරකවන්න. ස්කෝල් ළමයි ස්කූල් හයර් දීුවා. ඊට අමතරව මම හවසට ඔෆිස් හයර් යනවා. ඔෆිස් එකේ මිසලා වාරගෙන එහාට මෙහාට ට්‍රාන්ස්පෝර්ට් යනවා. ඔහොම කරගෙන යද්දී අයියා මේ අපේ ටවුන් එකේම හයර් යන වාහන ටිකක් වැඩි වුණා. ඒ කියන්නේ වෑන් දෙක තුනක් වැඩි වුණා. අපට එන හයර් ප්‍රමාණය අඩු වුණා. ඒකම ඉතින් මගේ සාක්කුවට එන සල්ලි ප්‍රමාණය අඩු වුණා. මට කුලිය දී ගන්න විදිය නැතුව මම ආපහු හිර වුණා. මජන් තිලක මන්ට ආව මජන් මරු අයිඩියා එක. ඒවා මේමයි. මේක දන්නේ උඹයි මමයි විතරයි. හරි? හරි. ඒක පට්ට සීක්‍රට් වැඩක්. හරිද? හරි. අපි වාහනේ පාවිච්චි කරලා වාහනේ රූම් එකක් කරමු. ඒ කියන්නේ මසාජ් ක්ලිනික් එක. අපිට මේ වෙලාවේ වැදගත් සල්ලිනේ. හරි. ඔය හරි. අපි වාහනේ රූම් එකක් දාමු. හා මං ඒකට කෙල්ල දෙතුන් දෙනෙක් සෙට් කරන්න. මොකද කියන්නේ? අර උඹලා දෙන්නේ මාර අයිඩියා බා. ඒ වුණාට බං ඒ මට බයයි බං. ඒ අර පොලිසියට වුණොත් දෙව. පිස්සුද? අපි පොලිසියට වුණ වැඩ කරලා තියෙනවා. මගේ යාළුව තිලක්. තිලක් උයි මම යෝජනාවක් කියලා අපි දෙන්නම කැමති පොඩි බිස්නස් එකක් පටන් ගන්න. ඒක තමයි මේ අපේ වෑන් එකේ ජංගම ගණිකා සේවය.
ඒක සේවයක්ම තමා. ඒක ගෑල් ළමයි දෙන්නයි අපිට මුලින්ම හිටියේ. රොෂානයි තව එක ගෑල් ළමයි. ඒ ගෑල් ළමයා දෙන්න අරගෙන අපි තැනින් තැනට ගිහලා ඒ ගෑල් ළමයි දෙනවා සල්ලි වල විකුණනවා මිනිස්සුන්ට. ඕක තමයි අපේ බිස්නස් එක උනේ. ඉතින් එතනින් අපිට යහමින් අතර සල්ලි එන්න ගත්තා. සල්ලි නැති වෙච්ච අපේ අත්තරට සල්ලි එනකොට අපිට ඒක වැරදක් කියලා හිතුන්නේ නෑ අයියේ. ඕක තමයි අපි දිගටම කරගෙන ගියේ. දැන් මේකයි වෙන්නේ. හරිද? ඔයාට කිසි දෙයකට බයවෙන්න දෙයක් නැහැ. හරි? ඔයාට තියෙන්නේ වාහනවලට කස්ටමර්ස්ලා බලාගන්න විතරයි. හරි? හරි මං කරන්නේ. අනිත් එක තමයි හැමදේම සිද්ධ වෙන්නේ මේ යාළේ ඇතුළේ. හරි? ඩීල් හැන්ඩල් කරනකම ආයි මගේ යාළුවයි බලාගන්න. හැබැයි කස්ටමර්ස්ලාත් එක්කලා වැඩි අය හොඳයි නම් බෑ. හරි හරි මට ගෙවනවනේ. මම වැඩි හරියට කරන්න. සල්ලි හොයනක එකම අරමුණ කරගත්ත කොල්ලෙකුට හොඳ නරක පේන්නෙම නැහැ. අලුත් අදහසකුත් එක්ක බිස්නස් එක නැගලා යනවා. නුවණ පහළ වෙලා ලක්ෂ්මී අත් දෙකටම වැඩලා රංජිතුයි තිලකුයි හොඳ මාකටිං ස්ට්‍රැටජි එකක් හොයාගන්නවා. මොකද්ද මේ ජංගම ගණිකා සේවය? කවුරු කවුරුද මේකෙන් සේවය ලැබුවේ? අයියා අපි අර මං කියවගේ කුලිය පදනමට මාසෙ කුලිය ගෙවන්න ගත්ත වෑන් එකෙන් අපි ඒකේ ගෑනු දෙන්නෙක් තියාගෙන තැනින් තැනට ගිහිල්ලා යාළව සැපෙව්වා ඕන කරන කට්ටියට. ඉතින් අපේ වෑන් එක අපි ගොඩක් වෙලාවට පාක් කරේ ඔෆිස් ඇරෙන ටයිම් එකට. ඔෆිස් එක පොඩ්ඩ ඔෆිස් කියන්නේ ඔෆිස් සංකීර්ණයක් තියෙන තැනක ඔෆිස් එක පව් කරලා ටිකක් ඉස්සරහින් මීට 100ක් වගේ ඉස්සරහින් අපි පාක් කරනවා. මම වාහනේ ඉඳි තිලක් ගිහිල්ලා මේ කස්ටමර් කෙනෙක් හොයන් එනවා. කස්ටමර් කෙනෙක් අපේ බිස්නස් එක අනුව ගෑනු කෙනා ගාවට එන කෙනා. ඉතින් එහෙම අපි මුලින්ම මුල් කාලේ අපි එහෙම ටිකක් මහන්සිලා අපි හොයාගත්තා. ඊට පස්සේ අයියා මම එයාලවම අපිට එක එකනා කන්ටැක්ට් කරා. මචං මේ මගේ යාළුවෙක් අරුගේ යාළුවෙක් නිම එක එකනාගේ නම් කියලා යාළුව කියලා. ඉතින් එහෙම වෙලා අපේ කස්ටමර් බේස් එක වැඩි වුණා. ඉතින් ওই අතරේදී මේ අපි මමයි තිලගුයි ගොඩක් සූක්ෂම වුණා. නැත්නම් අපි කපටි වුණා. අපේ වාහනේ නම්බර් ප්ලේට් එක පාව අපි සරින් සරේට වෙනස් කළා. ඊට පස්සේ මම මුළු වෑන් එකම ටින්ටඩ් කරා. පේන්නේ නැති වෙන්න. ඊට පස්සේ අතුරට තිර රෙදි දැම්මා. ඒ වගේ අපි හරි සූක්ෂම වුණා. අද මෙතන නම් ඒ කියන්නේ එක ගෑනු කෙනෙක් සප්ලයි කරලා පස්සේ අපි විනාඩි 40ක් පැයක් ඇතුළත තව තැනකට යනවා. කාටවත් අපි ඉන්න තැන මේ මෙතන කියලා කියන්න බෑ. අනිත් දේ තමයි අපි ගොඩක් වෙලාවට අපට අපි ගාවට ආවේ වයස අවුරුදු 50 පැනපු අය ඔෆිස් වලින්. පස්සේ අපට හැදුනා තරුණ කට්ටියක් කොල්ල කට්ටියක් මල්ලිලා ටිකක් සෙන්සුරයිද ටවුන් එකේ මේ පන්ති තියෙනවා ඒ ලෙවල් වලට. ඉතින් ඕකට එනවා පොඩි කොළු ගැටව් සෙක්ස් හොයන වයස උන්ට ගෑණියෙක් කියන්නේ නිකන් අමෘතයක් වගේ. අපි තේ වයස පව් කරලා නෑ. ඉතින් එයාලගේ විෂයන් තුනේම පන්ති 20 අපට දුන්නා. හැම ස්කෝල් එකම වගේ කොල්ලෝ අපි ගාවට ආවා. මේක මහා ලොකු විදිහට අපිවත් හිතපු නැති විදිහට පුළුල්ලලා ගියා. ওই අතර අපට පොඩි පොඩි චුට්ටි ප්‍රශ්න ආව ගෑනු අය මට දෙන ගාන මදි. ඇයි මට මෙච්චර ගානක් දෙන්නේ? අර කෙල්ලට අර ගානක් දෙන්න ටික වයසකින් වැඩි ගෑනු අය කියන්න ගත්තා. ඉතින් අපි මමයි තෙලුකු ඒවත් කොහොමද ෂේප් කරගත්තා. සහ අපිට ගෑනු අයත් ගාමන්ට් වලින් කඩවල් වල වැඩ ගන්න කට්ටිය වුණත් අපි ගාව රැයට වැඩට ආවා. මොකද අපි හොඳට යහමින් සැලකුවා. කන්න බොන්න ටික දුන්නා. ඔවිදිරේ ඉතින් වැඩි ඇදිලා ගියා. ඔව් අවුරුදු 20යි 25යි. ආ මොකද කියන්නේ? වැඩේ කරනවා නම් මුලින් සල්ලි ඕන. හරි? ඔව් ඔයා එන්න. අවිල්ල සල්ලි ටික දෙන්නකෝ. ඊට පස්සේ මම ආව එක්ක යන්න. හරිද?
නෑ හැබැයි එම් ප්‍රශ්නයක් මුකුත් දෙන්නේ නෑ. මම එන්න. හරිද? ආවෙන් පස්සේ මම ආව එක්ක යන්න. හැබැයි හරිය සල්ලි ටික දෙන්න. කලට දුන්නන් පස්සේ මම ආව එක්ක යන්න. හරි? ඔයාලා දැනගෙන හිටියද සාමාන්‍ය දැන් මේ වගේ දෙයක් කරද්දී දැන් ඒ ලිංගික බෝ වෙන රෝග තියෙනවා. ඒකට ගැන ඒක නෑ ඇත්තම ડોක්ටර් ඒ දවස්වල අපිට හිතුන්නේ ඇත්තමද? ඉතින් අත්තට ලැබෙන ආදායම සල්ලි ප්‍රමාණය වැඩි වුණා. ඉතින් ඒකත් එක ડોක්ටර් අපිට ඒ ගැන හිතන්න වෙලාවක් තිබුණේ නෑ ඇත්තම කියනවා. ඒ විලාවර දැන් ඔය දන්නවනේ කොණ්ඩම් වගේ දේවල් වල එහෙම විකුණන්නේ ඒ ළඟ තියෙන ඒක ડોක්ටර් ගේන කෙනෙක් ඒක පාවිච්චි කරන වෙලාවක් එහෙමත් තියෙනවා. නමුත් අපි ඒ ගැන ඇත්තටම අර ලොකු අවධානයක් යොමු කරේ නෑ. අපට ඕනේ එන පුද්ගලයාගේ කොහොමද වැඩි ගාණක් කඩා ගන්න කියන එක නෙතන් වැඩි ගාණක් අපි අතට ගන්න කියන එක තමයි අපේ මූලික අරමුණ මූලික බේසික් උනේ. ඒක තමයි අපි ටාගට් කරේ. කියන්නේ එන කෙනාගේ ආරක්ෂාව සහ එයා මොන විදිහට සෙක්ස් කරනවද එකතු වෙනවද කියන එක අපි හිතුවේ නැහැ. අපි ආ වෑන් එකට දැම්මා. ඒ නෑ අඩු වෙලාවකින් බහැලා නම් අපිට තව සතුටුයි. හේතුව අපිට තව කෙනෙක් ගන්න පුළුවන් ડોක්ටර්. ඒ හින්දා ඉතින් යාගේ ලැබෙන ආදායම ගැන විතරයි අපි ඇත්තටම හිතුවේ. ලිංගික සම්බන්ධකම්. ලිංගිකත්වය අපේ මූලික අවශ්‍යතාවය. විවිධ අය විවිධ අවස්ථාවලදී ලිංගික සම්බන්ධකම් පවත්වනවා. අපි වැඩි දෙනා කැමති අපිටම විශේෂ වූ අපේම සහකරුවෙක් හරි සහකාරියක් සමග පමණක් ලිංගික සම්බන්ධකම් පවත්වන්න. හුඟක් වෙලාවට අපි බලාපොරොත්තු වෙන්නේ අපි විවාහ වන පුද්ගලයා හෝ කාන්තාව සමග විතරක් ලිංගික සම්බන්ධකම් පවත්වන්න. අපි හැමෝම කැමති එහෙම. ඒත් අපේ සමාජය අනිවාර්යයෙන්ම හුඟක් අවස්ථාවලදී විවිධ අය සමග විවිධ විදිහට විවිධ ක්‍රම භාවිතා කරමින් ලිංගික සම්බන්ධකම් පවත්වනවා. මේ ලිංගිකත්වයේ තියෙන කුතුහලය නිසාම මේකේ තියෙන වින්දනය නිසාම සමහරක් අය මේ මේන් මුදල් පවා හම්බ කරන්න බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා ලිංගික වෘත්තියේ දෙන කාන්තාවන් ඉන්නවා. සමහරක් ලිංගික වෘත්තියේ දෙන පිරිමි ඉන්නවා. ඒ අය ඒක වෘත්තියක් විදියට රැකියාවක් විදියට කරන්නේ. මොකද ඒ කට්ටියට අවශ්‍ය එක මුදල් හම්බ කරන්න. ඒ කට්ටිය කැමැත්තෙන් නෙමෙයි කරන්නේ. ඒ අයට ඒ අය උපයෝගී කරගෙන සමහරක් අය මේක වෙළඳාමක් විදියට කරනවා. ඒක නීති විරෝධී. ඒ වගේම සාමාන්‍යයෙන් අපි මේ ලිංගික සම්බන්ධකම් පවත්වනකොට ඒ සඳහා වෙන පුද්ගලයෙකු ප්‍රසිද්ධ ස්ථානයක ඉඳලා යොමු කර ගැනීම ඒකත් අපේ නීතියෙන් තහනම්. හැබැයි මේ ලිංගිකත්වය සමහරක්කාට අපි කියනවා මේ ලිංගිකත්වය යම්කිසි මුදලකට එහෙම නැත්නම් වෙන ප්‍රතිලාභ බලාගෙන කරනවා නම් ඒක ලිංගික වෘත්තියක් වෙනවා නැත්නම් විකුණනවා ලිංගිකත්වය. ඉතින් මේ தত্ত্বය මුළු ලෝකෙම දැනටමත් තියෙනවා. මුළු අතීතයේ අවුරුදු 5000 10000ක් යන ඒ කාලේ ඉඳලා මේක තිබිලා තියෙනවා. මේ මොකද ලිංගිකත්වයේ තියෙන අවශ්‍යතාවය මත සමහරක් අය මේක මුදල් ගෙවා වාගෙන. ඉතින් ඒක හින්දා මේක විවිධ ආකාරයට මුදල් යොදා මේ ලිංගිකත්වය පවත්වනවා. මම හිතන්නේ මේක අපි සාමාන්‍ය අපේ සංස්කෘතිය අපේ ආගම අපේ පහුල් පසුබිම අනුව අපි කැමති අපිට එක්කෙනෙකුට පමණක් වෙච්ච ලිංගික සහකරුවෙක් හෝ සහකාරියක් සමග සම්බන්ධකම් වෙන. අතින් අතට ගිය මොනර කොළවල හිටපු මොන්රු පවා කිව්වා ඔය වැඩේ නවත්තන්න කියලා. හැබැයි මොන්ර කොළ ගොඩ ගැහෙද්දී රංජිත් පියවිසිය තිබුණෙම නැහැ. ඔවයි අපිට පොඩි පොඩි ප්‍රශ්න නා ආවේ නැහැ කියලාම කියන්න බෑ. පොලිසියෙන් අපිව ෆලෝ කරා. ට්‍රැෆික් බයික් වලින් ජීප් එකෙන් අපිව දෙපාරක් තුන්පාරක් ෆලෝ කරා. නමුත් තිලක්ටේ මටයි උඩරිම ඩ්‍රයිවිං පුළුවන්. අපි ඉතින් කොහෙන් හරි දාලා දන්න පාරවලින් දාලා බේරලා යනවා. තව දෙපාරක් තුන්පාරක් විතර අපේ සිම් වලට අපේ නම්බර් එකට කෝල් කරලා අපිව අල්ලනා වගේ පොඩි දෙයක් ආවා. ඒ හින්දාම මම සුමානෙකට සැරයක් සිම් එක මාරු කරා. ඒ ගන්න එක සිම් එකක්වත්
අපේ නම්බරට අපි රෙජිස්ටර් කරේ නෑ අයියේ. ඒ කියන්නේ අපි සුමානයක් ඇතුළත් අපේ සිම් එක කල්ලා අයින් කරනවා. ඒ ගන්න සිමුත් මගේ ඩෙන්ටිටි එකටවත් තිලග්ගේ ඩෙන්ටිටි වලට නෙමෙයි ගත්තේ. පොලිසියෙන් ෆලෝ කරනවා කියන එකත් අපිට තේරුණා. නමුත් අපි එළවන හැම සැරේකම බේල්ලා යන්න තරම් අපි සූක්ෂම වුණා. අනිත් දේ තමයි මේ ගෑනු අයත් සල්ලි එයාලට ලැබෙනකොට එයාලා කුලල් කා ගන්න වගේ දෙයක් ආවා. අරයට 2000ක් දෙනවා නම් එයි මට 4000ක් දෙන්නේ වගේ. ඉතින් ඒවත් අපි निराකරණය කරගෙන අපේ වැඩේ අපි කොහොම හරි ටාගට් එකටම ගියා. සල්ලි හම්බෙනවා කියන්නේ ඉතින් අපිට තේරුන්නේ නැහැ මේක වරදක් කියන එක. ඔයාගෙන කාන්තාව එක එක දවසට එක එක අය දෙන්නේ අපිටම සෙට් වෙච්ච ගෑනු ළමයි කීප දෙනෙක් හිටියා සහ මැදි වයසේ වගේ ඇන්ටිලා දෙන්නෙක් තුන් දෙනෙක් වගේ අපිත් එක්ක වැඩ කරා ගොඩක් වෙලාවට අපි කරේ ડોක්ටර් මේ කෝචියක් එන වෙලාව ඒ කියන්නේ කාර්යාල වෙලාව නැත්නම් ඔෆිස් ඇරෙන ටයිම් එක 4යි කාලා 5 ඊට පස්සේ නැත්නම් සෙනෙක පිරිච්ච කෝචියක් ඇවිල්ලා නවත්තලා ඉතල සෙනෙක ලෝඩ් එකක් එන වෙලාව එහෙම නැත්නම් ওই සෙනසුරා දිලිදට වගේ සති අන්තයේ පන්ති තියෙනවා. ඒ වල විශාල ළමයි පිටස ටවුන් එකට එනවා. විශේෂයෙන්ම තරුණ ළමයි. එයාලා සෙක්ස් හොයන කට්ටිය. ඉතින් අපි ගොනාගේ පොඩි කන්ටැක්ට් බේස් එකක් හදාගත්තා. ඊට පස්සේ අපටත් නොදැනුවත්වම මේ කන්ටැක්ට් බේස් එක එයාලම අපට ඩෙවලොප් කරලා දුන්නා. කියන්නේ ලොකු කරලා දුන්නා. ඒකත් එක්ක අපට එන වැඩ ප්‍රමාණය වැඩි වුණා සහ අපට එයාලා ඉල්ලන ඉල්ලුම අපට සපයන්න බැරි වුණා. ඒකත් එක්ක අපි තීරණය කළා අපි තව ගෑනු ළමයි ටිකක් මේකට යොදා ගන්නවා කියලා. සහ අපේ ගාමන්ට් එකේ යාළුවෙක් හිටියා. එයාම කතා කරලා ඊට පස්සේ ડોක්ටර් අපේ ගාමන්ට් එකේ ඉන්නේ කෙල්ල දෙතුන් දෙනෙක් අපිත් එක්ක එකතු වෙනවා. එයාලා උදේ වැඩ කරලා රැට අපිත් එක්ක වැඩ ගන්නවා. ඔය විදිහට අපිට ගොඩක් බිස්නස් ආවා. ඉතින් ඇත්තටම අපේ ආදායම අපි හිතුවට වඩා වැඩි වුණා. අනේ බස්සල්ල. ආ. ඔයා මුලින්ම පේමන්ට් එක කරලා ඉන්නකෝ බස්. අර ඉතිකනේ. ආ. ඔකේ. ඔකේ. බස්සයි හා. ඉතිකනේ. රොසානි ඔන්න ලෑස්සයි දබන් හරි අදත් උඹට තියෙනවා ජොකෙක් එක ලස්සන බඳින්න බිස්නස් එකක් ජයටම ඉහළ යන්නේ එක කාලෙකදී විතරයි ඊටත් වඩා මේ වගේ බිස්නස් කරන කාලෙදී හවු හරිම පැණි රසයිලුනේ ඔන්න ඔය අතරේදී තමයි හියුමිත් එක කරන ගනුදෙනු ඇතුලේ තවත් ගනුදෙනුවක් පටන් ගන්න. පියුමි වැඩට ආවට පස්සේ අයියා පියුමි මමයි ගොඩක් කිට්ටු වුණා. කිට්ටු වුණා කියන්නේ මේ කස්ටමර් කෙනෙක් නැති වෙලාවට අපි දෙන්න වෑන් එක ඇතුළේම ෂීට් දෙකක වාඩි වෙලා ආගිය තොරතුරු කතා කරන්න පටන් ගත්තා. ඉතින් මම රයිඩර් කලින් කිව්වා වගේ මමත් ආදරයක් සෙනෙහසක් නොලබ සල්ලි පස්සෙම දුවපු දිවියෙක් වගේ මමත් අර එකම ලෝකෙක හිටියේ. ඒ වෙලාවෙ ඉතින් එයාගේ ලැබිච්ච දේ ආදරයක්ද ලිංගික ආකර්ෂණයක්ද කියන එක මම තාමත් තේරුම් ගන්න බැහැ අයියා. කොහමද අපි දෙන්නගේ දේවල් කතා කරා. අපි දෙන්නගේ පෞද්ගලික දේවල්, එයාගේ ගෙදර දේවල්, එයාගේ වැඩපලේ දේවල්, මම මගේ දේවල් කතා කරා. ඒකත් එක්කම අපට නොදෙන අපි දෙන්න කිට්ටුණා. මම කියන්නේ ඒක ආදරයක් කියලා. නමුත් අපි දෙන්න ආකර්ෂණය වුණා. එනකොට තිලක්කුත් හිමිටත් බැහි වෙනවා රංජිත් ඔයා නොදැනුවත්ව ඔයාගේ පුරුද්ද තිලක් දන්නෙත් නැහැ තිලක්ගේ පුරුද්ද ඔයා දන්නෙත් නැහැ හැබැයි පියුමි ඔය දෙන්නත් එක්කම බිස්නස් එකට අමතරව ගනුදෙනු කරන්න පටන් ගත්තා ඒක මම දැනගන්නේ ටිකක් කාලයක් ගියාට පස්සේ මං වගේම මාත් එක්ක වගේම තිලක් එක්කත් එයා එකට හිටිය කියන එක මට පස්සේ දැනුණා දැනගන්න ලැබුණා ඒ වෙද්දී ඉතින් හැම දෙයක්ම වෙලා ඉවරයි මං වගේම තිලකුත්
එයාගේ සල්ලි පියුමට දෙන තත්ත්වෙට පියුමියාව හදාගෙන තිබුණා. මම හිතන්නේ පියුමි අපි දෙන්නම පාවිච්චි කරා. අපේ බිස්නස් එක තුල අපිත් පියුමගේ කස්ටමර් කෙනෙක් වුණාද කියන එක මම තාමත් හිතනවා. හලෝ රංජි. ආ ආ මම මේ එතන ඉන්නේ. දැන් මම යනවා තව ඩීල් එකක් බලන්න. හරිද? ඔව් උඹ වැලිටි කරන් වරේ. හදිසියන්න. හරි. හරි හරි මම පොඩ්ඩක් හවස් වෙයි. මම දැන් මේ ගිහිල්ලා මම බල්ලා ඒක සෙට් කරගෙන මම එන්න. හරි. හරි මචං. හරි හරි. ඕකේ. ආචාර ධර්ම නැති විකිනීමක්, ස්ත්‍රී ශරීර විකිනීමක්, අවශ්‍යතාවයට සැපයූ අලුත් සැපීමක්. මෙන්න මේ අතරදී තමයි දන්නෙම නැතුව රංජිත් මේ රෝගේ ශරීරගත වෙන්නේ. ඒක හරියට දෛවයේ සරදමක් වගේ. රංජිත් මේකෙන් විඳවන්න ගත්තා. ඒ වගේම තව කී දහහක් මේ රෝගයෙන් විඳවන්නේ නැත්. ওই කාලේ තමයි අපේ බිස්නස් ටික ටික අඩු වෙන්න ගත්තේ. අපේ අතර ලැබෙන සල්ලි ප්‍රමාණයත් එහෙම අඩු වෙලා ගියා. අපි ගවින්දපු ගෑල් ළමයි ටික වෙන වෙන ස්පා වලට වෙන වෙන බිස්නස් වලට යොමු වුණා. මේ මොකද? මොකද්ද කියන්නේ? ඔය අදවසේ ගා මම අද කස්ටමර්ස්ලා කෙනෙක් එක්ක ඉඳියද? කියා කොහෙද තමුද? ඒ උනාට අදට ඔච්චරයි ඉතුරු ටික පස්සේ දෙන්න. ඒක මාර කතාවක් නේ. වෑන් එක නැගෙන උන්ට මං කිව්වද? අද මට අමාරු පස්සේ දෙන්නම් කියලා මට මදි. නෑ සිර වෙලා. අතට ඔය ටික ඉරිකා ගන්න. අනේ මේ ඕනම ගුලක් කරගන්නවා. මගේ ඩීල් එක මම කරගන්නවා. ශානා. ශානා. ඔය කාන්දර මැද්දේ තමයි අයියා මට මේ ලෙඩේ හැදිලා කියලා මම දැනගත්තේ. ඉතින් දැන් මට තේරෙනවා මං දැන් විඳවනවා වගේම අපේ මේ බිස්නස් එක හින්දා කී දෙනෙක් නම් විඳවනවද? ඒ වගේ යාළගේ පවුල් වල කී දෙනෙක් නම් අයිස්සක ගෑනු ළමයි එහෙම නැත්නම් භාර්යාව විඳවනවද කියලා? රංජිත් මොනවද ඔයාට තියෙන අමාරු රෝග ලක්ෂණ මොනවද? මට තියෙනා ડોක්ටර් මේ මට දැන් ලෙඩේ තමා උදේට උදේට මුත්‍රා කරන්න යනකොට මුත්‍රා ගොඩක් දනවා. ඒක නම් මට මුත්‍ර කරන්න හරි අපහසුයි. ඒක දැවිල්ලත් එක්ක මට අර වෙනදාගේ සාමාන්‍ය විදිහට චූ කරන්න බෑ. ඒක නම් මුත්‍ර කරන්න බෑ. ඒකයි අර ඉස්මෙත් ගල් පොඩි ගඳකුත් එක්ක මේ ශ්‍රාවයක් ශ්‍රාවය වෙනවා. වෙනදට නැති ශ්‍රාවයක්. ඒක නම් සුකරන ලැබුණ ශ්‍රාවයක් ගලනවා. ඒක තමයි ડોක්ටර් තියෙන්නේ. උතරගේ මේ තුවාල එහෙම තියනවද? චූටි ඩොට් වගේ තියෙනවා ડોක්ටර්. ඒ වගේ මේ අර මේ රුෂණ කෝසෙජ් මිලා හිටිනවද? පොඩියට වගේ තියෙන ડોක්ටර් කෙනෙක් සාමාන්‍ය තමයි. රිදෙන්නේ නැහැ එහෙම නැහැ. ටිකක් රිදෙනවා. වෙනවා නේ. බඩත් රිදෙන්න ගන්නවා සමහරක්. ඔව් යටි බඩ රිදෙන කාලෙ තියෙන ડોක්ටර්. ආ. උඩ එහෙම ගත්තද? උනාර ටිකක් උනාරගෙන ඒක එහෙම බැහැලා ගියා. අපෝ සැලින්සරේට වගේ තියෙන ડોක්ටර්. මෙහෙමයි රංජිත් දැන් අපිට සාමාන්‍ය මේක බැලුවම ඔයා කියන රෝග ලක්ෂණ විදිහට මේක ලිංගික බෝවෙන රෝගයකුත් වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍ය වෙනත් රෝගයක් වෙන හැබැයි පරීක්ෂා කරලා බලලා තමයි මේක කියන්න පුළුවන්. වාගේ දැන් අපි මේ දැන් ශ්‍රාවයක් යනවා කියන්නේ ශ්‍රාවයේ කොටසක් අරගෙන අපි ලැබ් එකට යලා පරීක්ෂා කරනවා. ඒකම වාගේ ලේත් ගන්නවා. මොකද ලේවල අපි මේ ඔය අනිත් ලිංගික රෝවන රෝග තියෙනවනේ HIV සිපිලිස් එතකොට අනිකුත් හෙපටයිටිස් වගේ ඒවා ඒවත් තියෙද කියලා බලනවා. ඒව අරගෙන මුළු හොඳ පරීක්ෂාවක් කරනවා. ඔයාට අවශ්‍ය ඒ කියන්නේ අපි ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග ඔක්කොම අහු වෙන විදිහේ පරීක්ෂාවක් කරනවා. ඒක පරීක්ෂා කරලා අපි මේ මම පරීක්ෂා කරලා බලනත් ඕන ඔයා. ඊට පස්සේ රිපෝට් එක පැන් දුනාට ඒක නපුර ගන්න පුළුවන් මේ
වා එන්න මං කියන්නම් වත්තේ කතා කරන්න. මේ බය වෙන්න බෑ රංජිතයි බලමුකෝ. ඇත්තට මේ අපි බැලුව ඔයාගේ මේ රුධිර පරීක්ෂා කරානේ ඒකෙදි බලන්න අපි සිපිලිස් තියද කියලා බලනවා ගොනෝරියා තියද කියලා බලනවා ඒකම හෙපටයිටිස් තියද කියලා බලනවා HIV තියද කියලා බලනවා ඉතින් එහෙ ඒ වගේ මුකුත් නැහැ ඒව කිසි ප්‍රශ්නයක් නැහැ හැබැයි අර වාක්‍යනේ ශ්‍රාවයක් යනවා කියලා ඒ ශ්‍රාවය අපි පරීක්ෂා කරලා ලැබෙන්නේ ඒකෙදි අපිට පෙවුණා මේ ලිංගික සම්ප්‍රේෂණ වෙන රෝගයක් තියෙන ගොනෝරියා කියලා ගොනෝරියා රෝගය මේ වාට හැදිලා තියෙනවා මේ ගොනෝරියා කියන්නේ ඇත්තටම ඒක බෝ වෙන්නේ ලිංගික සම්බන්ධකම් වලින් තමයි. පිරිමියාට වෙන්නේ ඔය මුත්‍ර එක ශ්‍රාවය මුත්‍ර එක ශ්‍රාවයක් යන මුත්‍ර දැවිල්ල එනවා එහෙම වෙන්න පුළුවන්. කාන්තාවන්ට වෙන්නේ සාමාන්‍යයෙන් අපේ කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් ශ්‍රාවයක් පිට වෙන්න පුළුවන්. ගර්භාෂයේ ගෙල එතනින් ශ්‍රාවයක් පිට වෙන්න පුළුවන්. ඒකම බඩර දිලේ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. මේකේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපි මේකට ප්‍රතිකාර තියෙනවා. ප්‍රතිකාර වලින් සම්පූර්ණයෙන්ම සනීප වෙනවා. ඒක සමහරක් රටවල මේකේ ප්‍රශ්නයක් තියෙනවා මේ ගොනෝරියා රෝගයට අර දෙන ප්‍රතිකාර වලට ඔරොත්තු දෙන මේ බැක්ටීරියාවක් හැදිලා තියෙනවා. ඒතකොට එහෙම වුණාම ප්‍රශ්නයක් නෑ ලංකාවේ නම් එහෙම නෑ. දැන් අපි කරන ප්‍රතිකාර වලට මේ එක සනීප වෙනවා. ඒතර මේකෙදි වෙන්නේ හුඟක් වෙලාට රෝග ලක්ෂණ වෙන්නේ පිරිමයාට නම් ඇත්තට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ. හැබැයි සමහරක් වල මේ වසා ගැටි දිදී වෙන්න පුළුවන්. එමත් උෂණ කෝෂ වල බලපෑම ඇති වෙන්න පුළුවන්. කලාතුරකින් එහෙම මේ සමහරක් වල වඳ භාවය පව ඇති වෙන්න පුළුවන්. කාන්තාවන්ගේ සමහරක් වල රෝග ලක්ෂණ එන්නේ නැහැ. එයාලාගේ සම්බන්ධකම් තියෙනවා රෝග ලක්ෂණ එන්නේ නැහැ ශ්‍රාවයකුත් නැහැ හැබැයි මේ රෝගය හැදිලා ඒ කට්ටිය දන්නේම නැතුව ඒකේ සංකූලතා එන්න පුළුවන් සංකූලතා ඇවිල්ලා සමහරක් වෙලාට අර පැලෝපියනාල කියලා තියෙනවනේ අපි අර දැන් සාමාන්‍යයෙන් මේ ඩිම්බ කෝෂයේ ඉඳලා ගර්භාෂයට ඩිම්බ යන නාලය තියෙනවා මේ පැලෝපියනාල වල බ්ලොක් එකක් පවා වෙන්න පුළුවන් එහෙම නොතින් සමහරක් වෙලාට එයාලට අර ගර්භාෂයෙන් පිට පිළිසිඳ ගැනීම වෙන්න පුළුවන් එහෙම නැත්නම් පිළිසින ගන්න නැතුව තියෙන්න පුළුවන් වඳභාවයටපත් වෙන්න පුළුවන් ඒකින්ද මේ අර අපි හැමතිස්සෙම කියන දෙයක් තමයි මේ ලිංගික සම්බන්ධකම අනාරක්ෂිත විදියට පවත්වනවා නම් පැත්තලා තියෙනවා කියලා තමන සැකයක් තියෙනවා නම් මේවා ඇවිල්ලා පරීක්ෂා කරගන්න රෝගයක් තිබුණත් නැතත් මොකද සමහරක් රෝග තියෙනවා රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ ඒකින්ද මම හිතනවා ආපු එක හුඟක් හොඳයි දැන් ඔයාට මේක ප්‍රතිකාර කරනවට සම්පූර්ණ සනීප වෙනවා දරුවාට ඉතින් කසාද බැඳලා ඊට පස්සේ සාමාන්‍යයෙන් දරුවෝ ඒ කියන්නේ නෝනට බෝ වෙන්න නැතු වෙනවා මේක සම්පූර්ණ සනීප වුණ හින්දා හැබැයි අපිට දැන් ප්‍රශ්නයක් තියෙනවා දැන් ඔයත් එක්ක ඔයා දැන් සම්බන්ධ වෙච්ච අය ඉන්නවනේ දැන් ඒ අය අපිට පුළුවන් නම් මොකද ඕන ඔයා දැන් නැවතේ කට්ටියක සම්බන්ධ වුණොත් එයාලට තිබුණොත් එයාට ආපහු බෝ වෙන්න පුළුවන් ඒකෙන්ද පුළුවන් නම් ඒ අය අපිට සම්බන්ධ කරලා දෙන්න. ඔයාට අපහසුාවක් තියෙනවා නම් කමක් නැහැ. ඔයා අපිට ඒ කට්ටිය කන්ටැක්ට් කරගන්න පුළුවන් ක්‍රමයක් කියන්න. අපි වෙනත් ක්‍රම වලින් ඒ කට්ටිය කන්ටැක්ට් කරගන්න පුළුවන්. මොකද ඒක අපි කරන්නේ ඇත්තටම මේ සමාජයේ සේවයක්නේ. විශේෂයෙන් කියනවා නම් මේ ලිංගික සෞඛ්‍ය කියන එක ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. ලිංගික සෞඛ්‍ය ආරක්ෂා කරනොත් තමයි අපේ මේ ප්‍රජාව හොඳ ප්‍රජාවක් බෝ වෙන්න පුළුවන්. නැත්නම් අපිට සමහරක් වෙලාවට මේ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග කීපයක් තියෙනවා අම්මට තිබුණොත් ළමයට යන්න පුළුවන් HIV එහෙම යන්න පුළුවන් සිපිලිස් කියන එක යන්න පුළුවන් මේ ගොනෝරියා කියන එක වුණත් ඒ බබා පිළිසිඳ ගත්තට පස්සේ බබා ප්‍රසූත කරන වෙලාවේ ඒ ගොනෝරියා රෝගය ඒ ළමයට සම්ප්‍රේෂණය වෙන්න පුළුවන් උන්ගේ සමහරක් රට ඇස්වලට ආසාදනවත් ඇස්වල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ඒකින්ද මේ ඕනම මේ ලිංගාසිත රෝගයක් මේක හුඟක් අය කියන්න ලැජ්ජයිනේ මේ ලිංගික සම්ප්‍රේෂණ රෝග හැබැයි එහෙම නැතුව මේවට ඇවිල්ලා මේ පරීක්ෂා කරගන්න ඕනේ. ඒතොර ඇත්තටම අපිට ප්‍රතිකාර කරපුවා සම්පූර්ණයෙන් හොඳ වෙනවා. ඒතොර
කීප දෙනෙක් මේ හැදිච්ච ඉන්නකොට ඒක පැතිරෙන්න තියෙන හැකියාව වැඩි. ඒක හින්දා අනිවාර්යෙන්ම ඔයා දන්න අයට කියන්න මොකද ඔයා මං හිතන්නේ මම දන්නේ මේ මේ ක්‍රමය ඔයා ඉස්සරහට කරගෙන යයිද කියලා. එහෙම කරගෙන ගියොතින් ඔයාට පුළුවන් නම් අර අපි මේක ආරක්ෂා වෙන්න ලිංගික බෝවෙන් රෝග ආරක්ෂා වෙන්න පුළුවන් ප්‍රධාන ක්‍රමය තමයි අපි භාවිතා කරන්නේ කොණ්ඩම් භාවිතා කරන්නේ. කොණ්ඩම් භාවිතා කරාම මොකද ලිංගිකෙන් කියන්නේ කර ගැටෙන්නේත් නැහැ අනිත් එක ලිංගික තරල හුමාරු වෙන්නේ නැහැ. ඒකෙන්ද මම හිතන්නේ ඔයාලා මම දැන් තේරුණානේ. දැන් ඔයාලට මට තේනවා ඉතින් හරි දුකෙන් ඉන්නේ එහෙම වෙන්න දෙයක් නැහැ. ඉතින් දැන් මේක සනීප වෙනවනේ. හැබැයි ඉතින් ඔය චර්යාවන් කියන්නේ ඔයාලා හැසිරෙන ක්‍රමය ඔයාලට තේරෙනවනේ මොන විදිහට වෙනස් කරගන්න ඕනේ කියලා. දැන් අපි කියපු කරුණු අනුව ඔයා තීරණය කරන්න. ඔයා තීරණය කරන්න දැන් මේක මේ මීට වඩා හොඳ දෙයක් ඔයාට තියෙනවා නම් දැන් ඔයාට කියපු කරුණු අනුව ඔයාට තීරණය කරන්න පුළුවන් ඔයා මොකද්ද ඉස්සරහට කරන්න කියලා. හැබැයි මොනව කරත් මේ ලිංගික බෝ වෙන රෝගයෙන් වැළක්වෙන විදිහට අර අපි දෙන්න අපි ඔයාට කතා කරලා කියපු දේවල් ඒව අනුගමනය කරන්න ඔයාගේ යාළුවන්ටත් ඔයා මේක කියලා දෙන්න. අතේ සල්ලි නැත්තම් අනුන්ගේ සල්ලි වලින් හරි දිනු වෙන්න ඕන බා. මේකත් හරියට අර අස්පරේස් වලට ඔට්ටු අල්ලන වගේ වැඩක්. දැන දැනත් මිනිස්සු රැවටෙන්න ආසයි. වැරදීමකින් හරි මිරිඟුවක දියබිඳක් තියෙනවා කියලා විශ්වාස කරන්න ඒගොල්ලෝ කැමතියි. නියාමනය නොවු ආශාවන් නැති ඔබත් එහෙමයි, වෙලාවකට මමත් එහෙමයි. මේ නිසා සුසුමක් පවා සුලි සුළඟක් විය හැකි සම්භාවිතාවේ ඉහළයි. එහෙමනම් අදත් මේ නිශාචර ජීවිතයෙන් සමුගන්නට අපට අවසර. නැරඹුම් ජීවන රටාව ඇතුලේ ජීවිතයේ කියවීමක් කරගන්න. හැඟුම් ගනුදෙනුවට පෙර තව පාරක් සිතන්න. මේ රූම් අතර කාමරය රූම් නම්බර් 33 33 කාමරය. ඉංගෙනා